අයිබෝවන් මේ වගේ අපසල් සාමාන්‍ය පෙළ තොරතුරු සංවේතාසන විෂය සඳහා පෙනී සිටින ඔබ වෙනුවෙන් පවත්වන පුනරීක්ෂණ පාඨමාලාවේ පළවෙනි අධ්‍යය අද මම ඔබ වෙනුවෙන් තෝරගත්තා අපේ දරුවෝ බොහෝමයක් බොහොම මැලිකමක් දක්වන්න තේදෙන ප්‍රශ්නයක් පිළිබඳ සාකච්ඡා කරා. ඒක තමයි අපේ 11 ශ්‍රේණියේ පළමු පාඩම ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම යන පාඩමේ පාඩම තුලින් ඔබට යම් කිසි ගැටළු කිහිපයක් අරගෙන මම අද හිතුව ඒ පිළිබඳව සාකච්ඡා කරා. හොඳයි දරුවනේ. අපිට ගැටළු වලට යන්න කලින් මම පොඩ්ඩක් ඔබට පහදන්න. උත්තරපත්‍ර පරීක්ෂාවේදී අපිට පෙනී යනවා බොහෝමයක් දරුවන් තෝරා ගැනීම සඳහා තිබෙන මෙම ප්‍රශ්නයේදී බොහෝමයක් දරුවන් මෙම ගැටළුව තෝරා ගැනීමක් කරන්නේ නැහැ. මම හිතන්නේ මෙම ගැටළුවේ තියෙන යම් කිසි අනියත බියක් නිසා වෙන්න ඕනි. අපි මෙම ගැටළුවට අනියත බියක් කීමන සිදු වෙන්න අවශ්‍ය නැහැ. අපි බලමු කොහොමද මේකට නිවැරදිව ඉතා සාර්ථකව පිළිතුරු සපයන්නේ කියලා. ඒ සඳහා ඔබට මේ වීඩියෝ පාඨමාලාව ඉතා වැදගත් වෙයි කියලා මා සිතනවා. හොඳයි දරුවනේ. එහෙමනම් අපිට මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩම එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑමින් කියන කොටස ප්‍රධාන ආකාර දෙකකට අපේ ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. පළවෙනි ආකාරය තමයි පළමු පත්‍රයේ සඳහා ලැබෙන බහුවර්ණ ප්‍රශ්න. දෙවෙනි ආකාරය තමයි දෙවෙනි පත්‍රයේ සඳහා ලැබෙන ව්‍යුහාත්මක ප්‍රශ්න. එතන මෙතෙන්දී අපිට දෙවෙනි පත්‍රයේ සඳහා ව්‍යුහාත්මක ප්‍රශ්න අපිට තෝරා ගැනීමක් කරලා ලියන්න පුළුවන්. නමුත් බහුවර්ණ ප්‍රශ්නයේදී අපිට සිද්ධ වෙනවා මෙම ගැටළු වලට අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන. ඉතින් මම අද හිතුවා ඔබට පළමු පත්‍රයේ සඳහා ලැබෙන මෙම බහුවර්ණ ප්‍රශ්න සඳහා කොහොමද මේවා නිවැරදිව පිළිතුරු සපයන්නේ කියන සාකච්ඡා කරන්න. හොඳයි අපි එහෙනම් අපේ කොටසට යමු. මම ඔබ වෙනුවෙන් පළවෙනියටම තෝරගත්තා අපේ පාඩමේ යෙදෙන ව්‍යාජ කේත පිළිබඳ ප්‍රශ්න. එතන අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි දී ඇති ව්‍යාජ කේතේ සූඩෝ කෝඩ් ඩිස්ප්ලේ ඉසඩ් යන්න මලින් ප්‍රතිදානය කරනු ලබන අගේ කුමක්ද? එතන මේ ප්‍රශ්නෙන් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ න්‍යායාත්මක දැනුම ඔබ කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා. අපි ප්‍රශ්නෙට යමු. මෙන්න මේ විදිහට ඔබට ලැබෙනවා ව්‍යාජ කේතය. බලන්න මේ ව්‍යාජ කේතය කොහොමද තියෙන්නේ. එතන මේ තුල අපිට ලබා දීලා තියෙන්නේ වයිල් කියන පුනර්කරණය. හොඳයි දවල්. අපි මේ ප්‍රශ්නෙට යන්න කලින් මේ වයිල් කියන පුනර්කරණය පිළිබඳ හොඳ දැනුමක් අපිට තියෙනවා. එහෙම නැතුනත් අපිට මේ ප්‍රශ්නේ විසඳන්නට ටිකක් අමාරු වෙයි. හරි. අපි මතක් කරගමු මොකක්ද මේ වයිල් කියන පුනර්කරණයේ තියෙන ලක්ෂණ. ඔව් මේක පුනර්කරණ පාලන ව්‍යුහයක්. මෙම වයිල් කිය පුනර්කරණ ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නට නම් අනිවාර්යයෙන්ම සිදු විය යුත්තේ මොකක්ද? ඔව් ඔබ දන්නවා. වයිල් කියන පාලන ව්‍යුහය ක්‍රියාත්මක වීමට නම් අපි ලබා දෙන කොන්දේසිය අනිවාර්යයෙන්ම සත්‍ය විය යුත්තේ. අපි ලබා දෙන කොන්දේසිය සත්‍ය නම් මෙම වයිල් පුනර්කරණය සිදු වීම ආරම්භ වෙනවා. හොඳයි දරුවනේ. එහෙමනම් මේ වයිල් පුනර්කරණය අවසන් වෙන්න නම් කුමක්ද සිදු විය යුත්තේ? ඔව් වයිල් පුනර්කරණය අවසන් වෙන්න නම් අපි ලබා දෙන කොන්දේසිය අසත්‍ය විය යුතුමයි. එහෙනම් හොඳට මතක තියාගන්න මෙම වයිල් කොන්දේසිය ආරම්භ වෙන්නේ අපි ලබා දෙන කොන්දේසිය සත්‍ය නම් පමණයි සහ මෙම වයිල් කියන පුනර්කරණය අවසන් වෙන්නේ අපි ලබා දෙන කොන්දේසිය අසත්‍ය වුණොත් පමණයි. හරි. ඔය දැනුම සහිතව අපි මේ ගැටලුව විසඳන්න බලමු. හරි. එතකොට අපිට කියනවා ගැටලුව ආරම්භයේදීම x කියන විචලනයේ අඩයක් පවලා තියෙනවා x සමානයි 1යි. ඒ වගේම y කියන විචලනයේ අඩයක් පවලා තියෙනවා y සමානයි 1යි. හරි. ඊට පස්සේ අපිට y කොන්දේසිය හරහා දෙනවා කන්ඩිෂන් එක කොන්දේසියක්. මොකද කොන්දේසිය මේක පුනර්කරණය වෙන්න කියනවා x සහ y අගය සමානව පවතින තුරු. ඒ යන ගමන් x වලට y වල අගය එකතු කරලා ඒක ඉස්සරට අගයට පවර ගන්නවා. y වලට අගයක් ආදේශ කරනවා 2 කියලා. ඒ වගේ තමයි මේක පුනර්කරණය වෙන්නේ. එහෙනම් අපි බලමු මෙහි පිළිතුරු මොනවාද කියලා. ඔබට පිළිතුරු 4ක් සපයනවා. පළවෙනි පිළිතුර 1, දෙවෙනි පිළිතුර 2, තුන්වෙනි පිළිතුර 3, හතරවෙනි පිළිතුර 5 අවශ්‍යයි. රයිට්. එහෙනම් දවෙනි කියන්න බලන්න මොකක්ද මේකට පිළිතුර? ඔව්. අපි බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. රයිට්. එතන මෙම කොන්දේසිය තුළ බලන්න
අපිට while කියන ලූපය හරහා ලබා දීලා තියෙනවා මෙය ක්‍රියාත්මක වන්න x සමානයි y වන තුරු. හොඳයි දරුව. එහෙමනම් බලන්න මේ කොන්දේසිය ආරම්භ වීමට ප්‍රථම while ලූපේ ක්‍රියාත්මක වීමට ප්‍රථම මේ ලබා දීලා තියෙන කොන්දේසිය සත්‍යද අසත්‍යද? ඔව් කියන්න බලන්න. හොඳයි දරුව. ඔව් ඔබේ පිළිතුර නිවැරදි. මේ කොන්දේසිය සත්‍යයි. එහෙමනම් මෙය පුනර්ක්‍රමණය වීමට ආරම්භ වෙනවා. right. අපි බලමු කොහොමද මේ පුනර්ක්‍රමණය සිදු වෙන්නේ කියලා. එතකොට ගැටළු ආරම්භයට පෙරම x සමානයි 1යි y සමානයි 1යි. right. එහෙනම් අපි කොන්දේසිය x සමානයි y වෙනකන් කරන්න කියන එක. right. අපි බලමු මේ කොන්දේසිය සත්‍යද කියලා. හවුද වෙන්නේ x සමානයි y. ඒ කියන්නේ x ලාගේ 1යි y වලාගේ 1යි. එහෙමනම් මෙයා අපි කන්ඩිෂන් වලට යනවා. ඒ කියන්නේ අපි ලබා දීලා තියෙන ප්‍රකාශන වලට යනවා. ගිහිල්ලා පළවෙනි වටේදී මෙයා z වලට ආදේශ කර ගන්නවා x ධන y. right. එහෙනම් අපි බලමු z වල අඩිය කීයද කියලා. එහෙනම් z සමානයි 1 1 2. එහෙනම් දැන් මේ පළවෙනි වටේ ක්‍රියාත්මක වෙද්දී z වලට ආදේශ වෙනවා 2 කියන අඩිය. ඒත් එක්ක මෙයා ඊළඟ ස්ටේට්මන්ට් එකට යනවා. මොකද ඊළඟ ස්ටේට්මන්ට් එක y සමානයි 2. හොඳයි. එහෙනම් දැන් මෙය පුනර්ක්‍රමණය වෙනවා. මොකද මේක while loop-ෙන් ලියා තියෙන්නේ. ගිහිල්ලා නැවත මෙයා කන්ඩිෂන් එක චෙක් කරනවා x සමානයි y ද කියලා. right. දැන් x සමානයි y ද. ඔව් කියන්න බලන්න. අපි කලින් z වල දාගත්තා 2 කියන අගේ y වලට දාගත්තා 2. x ලාගේ වෙනස් වෙන්නේ නැහැ. දැන් එහෙනම් මේ කන්ඩිෂන් අසත්‍යයි. නේද? right. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? මේ y කියන කන්ඩිෂන් එක මෙතින් හර පුනර්ක්‍රමණය වෙන්නේ නැහැ. එහෙනම් පුනර්ක්‍රමණය වීම අවසානයේදී y වලට අගයක් ආදේශ වෙනවා 2ක් කියලා. අපි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක end වෙලා අවසානයේ display isd. එහෙනම් දැන් මේ කොන්දේසිය අසත්‍ය වෙද්දී isd ලාගේ කීයද? isd සමානයි 2යි. එහෙනම් ඔබේ පිළිතුර මම හිතන්නේ නිවැරදි. ඔබේ පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. isd සමානයි 2යි. මම හිතන්නේ ඔබට මේ පැහැදිලි වෙන්න ඇති. මේක හොඳටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි y කන්ඩිෂන් එක ක්‍රියාත්මක වීමේදී අපි ලබා දෙන කොන්දේසිය සත්‍ය නම් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. කොන්දේසිය අසත්‍ය වූ විටසම while loop එක ක්‍රියාත්මක වීම අවසාන වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් අපි තවත් ප්‍රශ්නයකට යමු. ඔබට පේන ඇති අපි ගැටලුව n යනු නිකිල විචල්‍යයක් නම් පහත සඳහන් ක්‍රමලයකේ කීතය. අපි බලමු ක්‍රමලයක කීතය කුමක්ද කියලා. ඔව්. ඔන්න අපිට ක්‍රමලයක කීතයක් ලැබෙනවා. මෙයත් while loop එකෙම තමයි. begin n සමානයි 10යි m සමානයි 6යි. කොන්දේසිය තමයි m විශාල වෙනකම් 5ට වඩා කරන්න කියන එක. ඒ අතරේ ප්‍රකාශනයක් සඳහන් වෙනවා n සමානයි n ඍණ 1. right. අපි බලමු පිළිතුර මොනවද කියලා. පළවෙනි පිළිතුර වල 6ක් ක්‍රියාත්මක වෙයි. දෙවෙනි පිළිතුර වල 5ක් ක්‍රියාත්මක වෙයි. තුන්වෙනි පිළිතුර කිසි විටක ආරම්භ නොවේ. හතරවෙනි පිළිතුර කිසි විටක අවසාන නොවේ. එහෙනම් මේ ගැටලුව ක්‍රියාත්මක කරන්න කලින් ඔබට න්‍යායාත්මක දැනුම අවශ්‍යයි. මොකක්ද ඔබේ න්‍යායාත්මක දැනුම? while loop එක ක්‍රියාත්මක වෙන්නේ ලබා දී ඇති කොන්දේසිය සත්‍ය නම් පමණයි. ඔබට ලබා දී ඇති කොන්දේසිය අසත්‍ය වූ විටසම while loop එක ක්‍රියාත්මක වීම අවසාන වෙනවා. හොඳයි. ඒ දැනුම භාවිතා කරලා අපි මේක විස්තරන්න බලමු. බලන්න කොන්දේසි m වලාගේ විශාලයි 5ට නම් මෙය ක්‍රියාත්මක වන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. right. බලන්න එහෙනම් ආරම්භක පීරේදී m වලාගේ කීයද දවුවනේ? 6යි. right. අපි එහෙනම් දාලා බලමු අපේ කොන්දේසියට 6 විශාලයිද 5ට? ඔව්. 6 විශාලයි 5ට. එහෙමනම් මෙයා අපේ ප්‍රකාශනයට යනවා. මොකද්ද? n සමානයි n ඍණ 1. එතන n වලාගේ 10යි 10න් එකක් අඩු වුණාම පිළිතුර 9. ඔන්න පළවෙනි ලූපයේ අවසානයේදී n වලාගයක් එනවා 9ක් කියලා. right. මෙයා දැන් n වෙන්නේ නැහැ. නැවත යනවා ඊළඟ පුනර්ක්‍රමණයට. මොකද්ද ඊළඟ පුනර්ක්‍රමණයට යන්න කලින් මෙයා කන්ඩිෂන් එක නැවත චෙක් කරනවා. අපි ලබා දීලා තියෙන කොන්දේසිය නැවත චෙක් කරනවා. බලන්න කොන්දේසිය m විශාලයි 5ට. right. එහෙනම් නැවතත් m වලාගේ කීයද දරුවනේ? m වලාගේ 6යි. 6 විශාලයිද 5ට?
ආය විශාලයි පහත් ඔබ හරි එහෙමනම් මෙයා නැවත දෙවන ප්‍රකාශනයට යනවා n සමානයි n ඍණ 1 right අපිට කලින් n වලට අඩියක් ආදේශ වුණා 9ක් කියලා 9න් 1ක් අඩු කරාම නැවත n වලගේ 8යි right දැන් නැවත මෙයා ඊළඟ පුනර්කරන වාරයට යනවා බලන්න m විශාලයිද බලනවා පහත් right එහෙනම් නැවතත් m වලගේ කීයදවනේ m වලගේ 6යි 6 විශාලයිද පහත් ඔව් තාමත් කොන්දේසිය සත්‍ය. එහෙමනම් මෙයා නැවත ඊළඟ n එකට එහෙම නැත්නම් ඊළඟ ප්‍රකාශනයක් සිදුට. right. ඔබට දැන් මේ පුනර්කරණය වෙන ආකාරය දිහා බැලුවම ඔබට පේනවා ඇති මේ m කියන විචලනයේට කිසිදු වැලපෑමක් තින්නේ නැහැ. එහෙමනම් මේ පුනර්කරණය සිදුවෙන වාරයක් පාසා m විචලනය පහට වඩා විශාල අගයක් තමයි පවතින්නේ. මම ඉස්සෙල්ල කිව්වා while කියන පුනර්කරණය ක්‍රියාත්මක වන්නේ කුන්දේසිය සත්‍ය නම් while කියන ලූපය අවසන් වන්නේ කුන්දේසිය අසත්‍ය. එහෙනම් ඔබට පේනවා ඇති මේ පුනර්කරණය වෙන වාරයක් පාසා m විචලනයේ කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් දරුවනි මේ m විචලනය කවදාවත් පහට වඩා කුඩා වෙන්නේ නැහැ. මොකද m වලගේ 6ම තමයි. right. එහෙමනම් දැන් ඔබට පහසුයි මේ පිළිතුරක් තෝරගන්න. ඔව් මොකක්ද එහෙනම් අපිට මේකෙන් ලැබෙන පිළිතුර මේ කොන්දේසිය කවදාවත් එහෙම නැත්නම් කිසි විටක අසත්‍ය වෙන්නේ නැහැ මොකද m වලට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැති නිසා එහෙනම් ඔබට තේරෙන්නේ නැති මෙම පුනර්කරණය අවසන් වෙන්නේ නැහැ මොකද while කියන පුනර්කරණය අවසන් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ලබා දීලා තියෙන කොන්දේසිය අසත්‍ය විය යුතුයි නමුත් මෙම ගැටලුවේදී m කියන එහෙම නැත්නම් මේ අපි ලබා දීලා තියෙන කොන්දේසිය කිසි විටක අවසන් වෙන්නේ නැහැ. එහෙමනම් අපේ නිවැරදි පිළිතුර කුමක්ද? ඔව් ඔබ හරි. මොකක්ද පිළිතුර? පිළිතුර අංක 4 කිසි විටක අවසන් නොවේ. හොඳයි දරුවනි. එහෙනම් අපිට මෙයිනි ප්‍රශ්න තේරුම් ගන්න ලේසි අපිට අර න්‍යායාත්මක දැනුම හොඳින් තිබෙනවා නම්. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න ප්‍රශ්න පහත දක්වා ඇති ව්‍යාජ කීත කොටසින් ලැබෙතයි බලාපොරොත්තු වෙන ප්‍රතිදානය කුමක්ද මෙයත් while loop හා සම්බන්ධයි මම අද ඔබට කතා කරන්නේ මේ while loop හා සම්බන්ධ ගැටලු කිහිපයක් කොහොමද මේ විසඳන්නේ කියලා අපි බලමු මොකද්ද මේ අපි ගැටලුව කියලා ඔව් ඔන්න ඔබට අවදී while loop එකක් ලබා දී තිබෙනවා condition එකක් සහිතව මොකද්ද condition එක n කුඩා වෙනකන් පහට වඩා එන ලාගේ පහට වඩා කුඩාව පවතිනකම් මෙම while loop එක ක්‍රියාත්මක වෙනවා. අපි බලමු අපිට ලබා දීලා තියෙන පිළිතුරු මොනවාද කියලා. ඔව්. පළවෙනි පිළිතුර 1 2 3 4, දෙවෙනි පිළිතුර 2 3 4 5, තුන්වෙනි පිළිතුර 1 2 3 4 5, හතරවෙනි පිළිතුර 2 3 4 5 6. හොඳයි දරුවනි. ඔබට මෙතෙන්දී පේනවා ඇති අපිට මේ while loop එක ක්‍රියාත්මක වීම අවසානයේදී ලැබෙන්නේ එක පිළිතුරක් නෙවෙයි පිළිතුරු කිහිපයක් ලැබෙනවා. මෙවන් අවස්ථාවක ඔබ මෙය මනෝමයින් හදන්නට යන්න එපා. අපිට බොහොම ලේසි මෙවැනි අවස්ථාවක පෙරවැඩ කිහිපයක් කරගන්න. මම ඔබට එවැනි ගැටලුවක් තමයි මේකෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේකට පිළිතුර ලබා ගන්න කොහොමද පෙරවැඩ ආශ්‍රයෙන් කියලා. හොඳයි. අපි බලමු අපේ ව්‍යාජ කීත. n සමානයි 1 කියන්නේ ගැටලුව ආරම්භයේ පෙර n වලගේ 1ට සමාන කරලා තියෙනවා. පුනර්කරණය වෙන්න ඕනේ n වලගේ කුඩා පවතිනකම් පහට වඩා. ඒ අතරේ මෙයා ප්‍රකාශන දෙකක් සිදු කරනවා. මොකද්ද? පින් කරනවා n එක. ඒ කියන්නේ අපේ අවුට්පුට් එක ප්‍රතිදානය තමයි පින් කිරීම n කියන විචලනයේ අගය. සහ දෙවෙනි ප්‍රකාශනෙ දෙවෙනි ස්ටේට්මන්ට් එක විදිහට මෙයා සිදු කරනවා n විචලනයට එකක් එකතු කිරීම. එහෙනම් අපිට මේ මනෝමයින් සදන්නට අමාරුයි. අපි බලමු මේක නිවැරදිව පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් බලන්න දරුවනේ අපිට දීලා තියෙන විචලනයන් දෙකයිනේ. එකක් සමාවල්. අපිට දීලා තියෙන එක විචලනයනේ n කියන විචලනය. එතකොට මේ n කියන විචලනයේ පුනර්කරණය වෙන ගමන් මේක මුද්‍රණයට යවනවා. print එකට. right. පොඩ්ඩම මම මේක ලබා ගත්තා. print කියන කොටස සහ n කියන විචලනය. එතකොට ගැටලුව ආරම්භයේ පෙළ print වලට කිසිම ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. n කියන විචලනයේ සඳහා එක ආදේශ වෙලා තියෙනවා. එතන මේ එක ආදේශ වෙලා තියෙන්නේ ගැටලුව ආරම්භ වීමට ප්‍රථම. right. අපි ඊළඟට while loop එක ක්‍රියාත්මක වෙනවා. බලමු අපි කොන්දේසිය සත්‍යද අසත්‍යද කියලා.
එන්නලාගේ කුඩාද පහට. ඔව්. ඔබ කියන්න බලන්න. එන්නලාගේ කුඩාද පහට. ඔව්. ඔබ හරි. එන්නලාගේ පහට වඩා කුඩායි. මොකද එන්නලාගේ එකයි. අපි එක කුඩාද පහට කියලා බැලුවොත් ඔව් සත්‍යයි. එක කුඩායි පහට. එහෙනම් මෙය පුනර්ක්‍රණය වෙන්න පටන් ගන්න. එහෙනම් අපි යනවා පළවෙනි වටේට. right. එහෙනම් පළවෙනි වටේට ගිහිල්ලා මෙයාට අපි ඉස්සෙල්ලම කරන්න කියලා තියෙන්නේ මොකද්ද? think කරන්න n වල අගය. right. එහෙමනම් දැන් කීයද අපේ n කියන විචල්ලේ අගය? ඔව් ඔබ හරි. n කියන විචල්ලේ අගය 1යි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රතිදානයේ විදිහට අපිට ලැබෙනවා මොකද්ද? 1 කියන ප්‍රතිදාන. right. ඒත් එක්ක මෙයා දෙවෙනි ප්‍රකාශනයට යනවා. මොකද්ද අපේ දෙවෙනි ප්‍රකාශනය? n සමානයි n ධන 1. එහෙනම් n කියන විචල්ලේ 1ක් එකතු වෙනවා. දැන් පෙර ඔබට පේනවා ඇති n විචල්ලයේ අගය 1යි. 1 2ක් එකතු කරනවා. එහෙමනම් n කියන විචල්ලයේ අගය මේ පළවෙනි වටේ අවසානයේදී වෙනස් වෙනවා කීය බවටද? 2 කියන අගය. පැහැදිලිද වුනි? right. දැන් ඊළඟට මෙයා පුනර්ක්‍රණය වෙනවා. ඒතර පුනර්ක්‍රණය ප්‍රථම මෙයා නැවත අපි ලබා දීලා තියෙන කොන්දේසිය පරීක්ෂා කරලා බලමු. right. දැන් මොකක්ද අපි කොන්දේසිය? එහෙම නැත්නම් කන්ඩිෂන් එක n less than 5. එහෙම නැත්නම් n කුඩායිද 5ට වඩා? ඔව්. දැන් n වලගේ 2යි. 2 කුඩාද 5ට වඩා? ඔව්. ඔබ හරි. 2 කුඩායි 5ට වඩා. එහෙනම් මෙයා නැවත දෙවනි වටේට මේ වැඩසටහන පුනර්ක්‍රණය කරනවා. අපිට පේන ඇති ඕන දැන් දෙවනි වටේ පටන් ගන්න. හොඳයි. එහෙනම් දෙවනි වටේ පටන් ගැනීම සමග මෙයා මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ? think කරනවා n වලගේ. right. දැන් n වලගේ කීයද දවන්නේ? n වලගේ 2යි. ඔන්න දැන් 2 think කරනවා. ඊළාට මෙයා දෙවෙනි ප්‍රකාශනය සිදු කරනවා n සමානයි n ධන 1. දැන් ඔබට මේ වැටහෙනවා ඇති. එහෙනම් n වලට නැවත එකක් එකතු වෙනවා. n වලට එකක් එකතු වුනාම දැන් n වලගේ 3යි. මෙයා නැවත පුනර්ක්‍රණය වීම පටන් ගන්න කලින් අපි දැන් ලබා දීලා තියෙන කන්ඩිෂන් එක එහෙම නැත්නම් කොන්දේසිය පරීක්ෂා කරලා බලනවා. නැවත සත්‍යද අසත්‍යද කියලා. ඔව්. එහෙනම් දැන් කොන්දේසිය සත්‍යද අසත්‍යද? ඔව්. තාමත් කොන්දේසිය සත්‍යයි. 3. n කියන්නේ 3යි. 3 කුඩාද 5ට වඩා? ඔව්. 3 කුඩායි 5ට වඩා. එහෙමනම් මෙයා 3වෙනි වටේට ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්නේ n කියන විචල්ලයේ අගය ප්‍රතිදානය කරන. එහෙම නැත්නම් මුද්‍රණය කරනවා. එතකොට n කියන විචල්ලයේ අගය කීයද දවන්නේ? 3යි. ඔන්න මුද්‍රණයට දුන්නා 3 කියන විචල්ලයේ. නැත්නම් 3 කියන අගේ. ඊළඟට මෙයා නැවත කරන්නේ n වලට එකක් එකතු කරනවා. කීය දෙන්න වලට එකතු කරාම 4යි. දැන් ඔබට පේනවා ඔන්න අපිට ප්‍රතිදාන තුනක් ලැබිලා තියෙනවා. 1 2 3 වශයෙන්. සහ n ලාගයන් ටික වෙනස් වෙලා තියෙනවා. 1 2 3 4 වශයෙන්. එහෙනම් දැන් මෙයා වට තුනක් ක්‍රියාත්මක වුණා. නැවත පුනර්ක්‍රණය වෙනවා. ගිහිල්ලා බලනවා n කුඩාද 5ට වඩා කියලා. ඔව් n ලාගේ 4යි. 4 කුඩායි 5ට වඩා. එහෙමනම් මෙයා 7 වෙනි වටේට මේක පුනර්ක්‍රණය වෙනවා. ගිහිල්ලා ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර කියපු වගේම think කරනවා අපි n කියන විචල්ලේ අනේ. ඒත් එක්කම දෙවෙනි ප්‍රකාශනයේ විදියට 4 එකක් එකතු කරනවා. දැන් මෙයා නැවත පුනර්ක්‍රණය වීම ආරම්භ කරනවා. ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ අපි ලබා දීලා තියෙන කොන්දේසිය පරීක්ෂා කරලා බලනවා. හොඳයි දවල්. දැන් බලන්න කොන්දේසිය. n කියන විචල්ලේ අගය 5යි. 5 කුඩාද 5ට වඩා? ඔව් ඔබ කියන්න බලන්න. 5 කුඩාද 5ට වඩා? නෑ. 5 5ට වඩා කුඩා නෑ. 5 5 හා සමාන. එහෙමනම් දැන් මේ කොන්දේසිය සත්‍යද අසත්‍යද? ඔව්. දැන් මේ අපි ලබා දීලා තියෙන කොන්දේසිය අසත්‍යද? ඒ කියන්නේ ෆෝල්ස් තත්ත්වෙට පත් වෙලා. එහෙමනම් while loop-ේ මෙතෙන් එහාට ක්‍රියාත්මක වෙන්නේ නෑ. නේද? මොකද අපි ලබා දීලා තියෙන කොන්දේසිය අසත්‍ය වෙලයි තියෙන්නේ. එහෙමනම් මෙතනින් එහාට while loop එක ක්‍රියාත්මක වීම අවසන් වෙනවා. දැන් අපිට අපේ පිළිතුර ලබා ගන්න පුළුවන්. බලන්න අපි පෙර වැඩි think කියන ප්‍රතිදානය අපිට ලැබිලා තියෙන්නේ 1 2 3 4 විදියට. ඒක මෙයා වට 4යි ක්‍රියාත්මක කරන්නේ. දැන් මෙහෙම නම් ඔබට පිළිතුර ලබා ගන්න පහසු වේවි. මොකක්ද අපේ පිළිතුර? පිළිතුර අංක 1 1 2 3 4. ඒ සමගම n වල විචල්‍ය වෙනස් වෙනවා 1 2 3 4 5. මම හිතන්නේ ඔබ මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති. මේව හොඳ අවබෝධයෙන් බලන්න දවෝනේ ඔබට බොහොම පහසු වේවි. හොඳයි. අපි හැමලම් අපේ ඊළඟ කොටසට යමු. මම මෙතනින් පොඩ්ඩක් වෙනස් දෙයක් ඔබට තෝරගත්තේ. අපේ මේ ගැටළු විසඳීම සඳහා තියෙන
දහවන ප්‍රශ්න තුල ලැබෙන්නට පුළුවන් ප්‍රශ්නයක් අපි මෙයත් මේ සමගම සාකච්ඡා කරලා බලමු. පහත දක්වා ඇති තාක්ෂණික ප්‍රකාශන සලකා බලලා ඔබට ප්‍රකාශන තුනක් දීලා තියෙනවා A B C විදිහට. එතන මේ ප්‍රකාශන ඇවිල්ලා අපි බැලුව මෙවලට අපි සඳහන් කරන්නේ තාක්ෂණික ප්‍රකාශන. සැසඳුම් ප්‍රකාශන දෙකක් තාක්ෂණික ද්වාරයක් සමඟ සම්බන්ධ කරලා සෑදිලා තියෙන ප්‍රකාශන. එතන මෙයනි ප්‍රකාශනවල බොහෝ විට අපිට පිළිතුරු ලැබෙන්නේ සත්‍ය හෝ අසත්‍ය විදිහට. හොඳයි අපි බලමු මේ ප්‍රකාශන කොහොමද සුළු කරලා අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න කියලා. හොඳයි පිළිතුරු හතරක් අපි සඳහන් වෙනවා. A B හා C ප්‍රකාශනයන්ගේ නිවැරදි ප්‍රතිදාන පිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් කවරකින්ද? පිළිතුරු අංක 1 2 3 4 විදියට පිළිතුරු හතර. හරි. අපි බලමු කොහොමද මේනි ප්‍රකාශනය සුළු කරලා පිළිතුරු ලබා ගන්න කියලා. හොඳයි දරුවනේ. අපි ඉස්සෙල්ලම පළවෙනි ප්‍රකාශනයට ගියොත් අපිට ලබා දීලා තියෙන්නේ 23 විශාලය 14 බලහලක් සත්‍යයි සත්‍ය ගුණ කිරීමේදී අපිට එක ලැබෙනවා. එහෙනම් n ද්වාරයෙන් 1 හා 1 සම්බන්ධ කරාම අපිට ලැබෙන අවසාන පිළිතුර 1. 1 කියන්නේ සත්‍ය කියන අගය. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ සුළු කරපු ආකාරය. හොඳයි. අපි එහෙමනම් දෙවෙනි ප්‍රකාශනයට යමු. දැන් ඔබට මේ පහසු වේවි. B 23 කුඩායි 14. එතන මෙම සැසඳුම් කාලකයේ සත්‍යයි ද අසත්‍යයි. 23 කුඩායි 14. නෑ දරුවනේ. සම්බන්ධ වෙන නොද්වාරයක් සම්බන්ධ කරලා තියෙනවා වරහන් සහිත සැසඳුම් කාලිකයක් අපිට ලබා දීලා තියෙනවා 23 විශාලයි 14. ඒක දවල්නේ ඔබ දන්නවා නොට් කියන ප්‍රකාශනයෙන් අපිට ලැබෙන්නේ කුමක්ද? අපි ලබා දෙන සංඥාවේ අනුපූරක සංඥාවක් තමයි අපිට නොද්වාරයෙන් ලැබෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ සුළු කිරීමේදී නොද්වාරයේ එලෙසම අපි භාවිතා කරනවා ඊළඟ වරහන් සහිත ප්‍රකාශනයේ ප්‍රමුඛතාවය දෙනවා. හොඳයි. වරහන් සහිත ප්‍රකාශනයේදී අපිට ලැබෙනවා 23 විශාලයි 14. අවදාළුවනේ ඒ සත්‍යයිද අසත්‍යයිද? 23 විශාලයි 14. ඔව් පිළිතුර සත්‍යයි. එහෙමනම් සත්‍යයි කියන්නේ හැමතිස්සෙම අපි එකට සමාන කරගමු. දැන් බලන්න 1 කියන පිළිතුරේ not කියන අගේ තමයි අපිට ලබා ගන්න වෙන්නේ. ඒ කියන්නේ 1 කියන අගේ අනුපූරක අගේ. මොකද්ද 1 කියන අගේ අනුපූරකය? 1 කියන අගේ අනුපූරකය බිඳුවයි. එහෙනම් බිඳුව කියන්නේ අසත්‍ය ප්‍රකාශය. දවල් පේන ඇති මේ වගේ ප්‍රශ්නයක් කොහොමද අපි විසඳන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි අවසාන පිළිතුර වෙන්නේ A ප්‍රකාශනයේ සත්‍යයි, B ප්‍රකාශනයේ සත්‍යයි,
සී ප්‍රකාශනයේ අසත්‍ය. එතන මෙවැනි ගැටලු ලැබුණොත් ඔබ මෙවැනි ආකාරයට සිදුවුවොත් ඔබට සාත්‍ය පිළිතුරක් ලබා ගැනීමට හැකියාව ලැබේවි. හොඳයි. බිංදුව හා 10 අතර ඔත්තේ සංඛ්‍යාවල එකතු ගණනය කරන පහත දක්වා ඇති ව්‍යාජ ඡේද කොටස සලකා පහත ප්‍රශ්නවල පිළිතුරු සපයන. එතන මෙවැනි ගැටලු අපිට සාමාන්‍ය පෙළ අපි ප්‍රශ්න පත්‍රයේ දකින්න හම්බ වෙනවා. අපි බලමු අපේ ගැටලුව කුමක්ද කියලා. සම් සමානයි බිංදුවයි නම් කියන විචල්‍ය සමානයි එකයි. while ලූපේ තමයි ඔබට ලබා දීලා තියෙන්නේ. කන්ඩිෂන් එක කොන්දේසිය තමයි නම් කියන විචල්‍ය අගය 10ට වඩා අඩු වෙනකම් මේ ප්‍රකාශන සිදු කර. අපිට ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා. සම් සහ නම් කියන ප්‍රකාශන දෙකක්. අපි බලමු අපේ පිළිතුරු මොනවාද කියලා. while ලූපේ කොපමණ වාර ගණන් ක්‍රියාත්මක වේද. හොඳයිද වුනේ. එහෙනම් මේ අපි අහන්නේ මේ while ලූපේ අපි ලබා දීලා තියෙන කොන්දේසිය අසත්‍ය වෙනකන් කොපමණ වාර ගණන් ක්‍රියාත්මක වෙනවාද කියලා. එතන මෙයක් අපිට මනෝමයෙන් හදන්නට අමාරුයි. අපි මේටත් අපි පෙර වැඩ කොටස භාවිත කරන්න වෙනවා. එහෙම භාවිත කළොත් ඔබට මේ ප්‍රශ්නයේ තියෙන බොහෝ ගැටලු වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු ලබා දීලා තියෙන පිළිතුරු මොනවාද කියලා. එතකොට පළවෙනි පිළිතුර වාර 5යි, වාර 6යි, වාර 10යි, වාර 11යි. හොඳයි. එහෙනම් අපි මේක දැන් නිවැරදිව හදන හැටි විමසා බලමු. හරි. එතකොට මේ ගැටලුව ආරම්භයේ පෙර ඔබට විචල්‍යයන් දෙකක් ලබා දීලා තියෙනවා. සම් සහ නම් කියන විචල්‍ය. එතකොට සම් සහ නම් කියන විචල්‍යයන් වල අගයන් මේ ගැටලුව ආරම්භ වීමට ප්‍රථම සම් විචල්‍යයේ අගය 0යි, නම් විචල්‍යයේ අගය 1යි. මේ while ලූපේ ක්‍රියාත්මක වීමට ප්‍රථම මෙම විචල්‍යයන් දෙකේ පවතින අගය. හොඳයි දවල්. දැන් අපි යමු අපේ ලබා දීලා තියෙන කොන්දේසියට. මොකද්ද අපේ කොන්දේසිය? නම් වල අගය අඩුද බලනවා 10ට වඩා. ඔව්. දැන් නම් වල අගය 1 අඩුයි 10ට වඩා. ඒ කියන්නේ මේ ලබා දීලා තියෙන කොන්දේසිය සත්‍ය. එහෙමනම් මෙයා පළවෙනි වටේ ක්‍රියාත්මක කරනවා. එතන පළවෙනි වටේ ක්‍රියාත්මක කිරීමේදී අපි ප්‍රකාශනයක් ලබා දීලා තියෙනවා සම් සමානයි සම් දනන. ඒ කියන්නේ සම් විචල්ලේ අගයට නම් විචල්ලේ අගය එකතු කළා තමයි මේ පළවෙනි වටේ ක්‍රියාත්මක වන්නේ. එහෙනම් සම් වල අගය බිඳුවට එකක් එකතු වුණාම එක වශයෙන් ඔබට ලැබෙනවා. ඒත් එක්කම නම් වල අගය එහෙම නැත්නම් දෙවෙනි ප්‍රකාශනය නම් සමානයි නම් දනේ. ඒ කියන්නේ නම් වල අගයට දෙකක් එකතු වෙනවා. ඒතර එකට දෙයක් එකතු වුණාම දළුවනේ කීයද? පිළිතුර 3යි. ඔන්න පළවෙනි වටේ අවසානයේදී සම් සහ නම් විචල්‍යයන්ගේ අගය. නැවත මෙයා කන්ඩිෂන් එහෙම නැත්නම් කොන්දේසියට යනවා. දැන් නම් වල අගය 3යි. 3 කුඩාද 10ට වඩා. ඔව්. කොන්දේසිය තවමත් සත්‍යයි. එහෙනම් මෙයා දෙවෙනි වටේට ක්‍රියාත්මක වෙනවා. නැවත සම් වල අගයට නම් වල අගය එකතු කරනවා. ඒ කියන්නේ සම් වල අගය 1යි, නම් වල අගය 3යි, පිළිතුර 4යි. එහෙනම් දැන් සම් වල අගය 4යි. ඊළඟට නම් කියන විචල්‍යයට නැවත දෙකක් එකතු කරනවා. 3ට දෙයක් එකතු කරාම 5යි. හරි. දැන් මෙයා නැවත පුනර්ක්‍රමණය වෙලා 5 කුඩාද බලනවා 10ට වඩා. ඔව් 5 කුඩායි 10ට වඩා. එහෙනම් මෙයා 3 වෙනි වටේට ගියා. 3 වෙනි වටේ ගිහිල්ලා නැවතත් අර අපි ලබා දීලා තියෙන ප්‍රකාශන ක්‍රියාත්මක කරනවා. සම් වල අගයට නම් වල අගය එකතු කරනවා 4යි 5යි 9යි. ඒ වගේම නම් වල අගයට නැවත දෙකක් එකතු කරනවා 5ට දෙයක් එකතු කරාම 7යි. ඔන්න ඔය විදිහට 3 වෙනි වටේදී විචලන වල අගය වෙනස් වෙනවා. මෙයා නැවත පුනර්ක්‍රමණය වීමන කලින් අපේ කොන්දේසිය පරීක්ෂා කරලා බලනවා. නම් වල අගය 7යි, 7 කුඩාද 10ට වඩා. ඔව්, 7 කුඩායි 10ට වඩා. එහෙමනම් මෙයා නැවත 7 වෙනි වටේ ක්‍රියාත්මක කරනවා. අපි බලමු විචල්‍යම් වල අගය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර සම් විචියන විචල්‍යයට නැවත නම් කියන විචල්‍යයේ අගය එකතු වෙනවා. කියන්නේ සම් කියන විචල්‍යයේ අගය 9යි, නම් කියන විචල්‍යයේ අගය 7යි, 9 7යි 10. ඊළාට නැවතත් නම් කියන විචල්‍යයට දෙකක් එකතු වෙනවා 7යි 2යි 9යි. මෙයා නැවත කොන්දේසිය පරීක්ෂා කරනවා. તો නැවතත් කොන්දේසිය අසත්‍යයි, සමාවන කොන්දේසිය සත්‍යයි. නම් කියන්නේ 9යි. 9 කුඩාද 10ට වඩා. ඔව්, කොන්දේසිය සත්‍යයි. එහෙනම් මෙයා පස්සන වටේට යනවා. පස්සන වටේ ගිහිල්ලා නැවතත් අපි ලබා දීලා තියෙන ප්‍රකාශන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සම් වල අගය වෙනස් වෙනවා 16 9 25ක් විදියට. නම් වල අගය වෙනස් වෙනවා 9 2 11ක් විදියට. හරි. දැන් බලමු අපි මේ පුනර්ක්‍රමණය කළා. මෙයා නැවත කොන්දේසිය පරීක්ෂා කරනවා.
නම්වලාගේ 11යි 11 කුඩාද 10ට වඩා? ඔව් 11 10ට වඩා කුඩා නෑ. දැන් එහෙනම් මේ අපි ලබා දීලා තියෙන කොන්දේසිය අසත්‍ය තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මෙතෙන් එහාට while loop ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද while loop අවසන් වෙනවා කොන්දේසිය අසත්‍ය උදෙස. right. එහෙනම් අපිට දැන් පේන ඇති මෙම while loop ක්‍රියාත්මක වීමේදී සම් කියන විචල්‍ය යගේ වෙනස් වෙලා තියෙනවා 25 දක්වා. නම් කියන විචල්‍ය යගේ වෙනස් වෙලා තියෙනවා 11 දක්වා. හොඳයි. අපි ප්‍රශ්නයට යොත් අපි ප්‍රශ්නය අහන්නේ while loop එක කොපමණ වාර ගණනක් ක්‍රියාත්මක වේද? ඔව් එහෙනම් ඔබට නිවැරදි පිළිතුරක් මෙතන ලැබිලා ඇති. while loop එක ක්‍රියාත්මක වන්නේ කොපමණ වාර ගණනක්ද? 5 වාරයක් පමණයි. එතන මෑණි පෙර වැඩක් කරගත්තයින් පස්සේ ඔබට මේ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට එකවර පිළිතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔබත් මේ ක්‍රම වලට පුරුදු වෙන්න මෑණි ප්‍රශ්න ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ ලැබුණාම ඔබ මනෝමයින් පිළිතුරු සපයා ගන්න යන්නට එපා. මේවා නැවත ඔබේ කටුවැඩ කොලේ හොඳට කරලා මේ තුලින් පිළිතුරු ලබා ගන්න ඔබට නිවැරදි පිළිතුරු වලට යෑමේ හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් අපි පිළිතුරු තමයි අපි මේ ලූපේ ක්‍රියාත්මක කරන වාර ගණන වාර 5යි. ඒ වගේම සම්වලාගයේ 25යි, නම්වලාගයේ 11යි. ඊට අපිට ඊළඟ ප්‍රශ්නෙන් අහනවා ඉහත ව්‍යාජ කේතේ ක්‍රියාත්මකින් පසු නම්හිහගේ කුමක්ද? එතන මේ ඔබට නැවත සකස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි අර කලින් අපිල පිළිතුරු ලැබුණා නම්හි කියන විචල්‍ය අගය 11යි. ඒ කියන්නේ පිළිතුරු අංක 7. මෙතන ඔබට මේ ඉතාමත් හොඳින් පැහැදිලි වෙන්න ඇති. අපි තව ප්‍රශ්නයක් කරා යමු. පහත් දැක්කින ව්‍යාජ කේත කොටස සලකා බලන්න. අපි බලමු ව්‍යාජ කේත කොටස කුමක්ද කියලා. එතන මෑණි විශාල ව්‍යාජ කේත කොටසක් ලැබෙනවා. එතන මෙයත් බහුවාන ප්‍රශ්නයක්. ඔබ මෑණි කොටස් ලැබුව විගස ඔබ පිළිතුර ලබා ගැනීම සඳහා හදිසි වෙන්න එපා. අද මම ඉස්සෙල්ලා කියපු පෙදරාරි කොටස හොඳින් ක්‍රියාත්මක කරන්න. එතකොට ඔබට නිවැරදි පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු අපි ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉහත ව්‍යාජ කේත කොටසේ ප්‍රතිදානය වන්නේ කුමක්ද කියලයි අපෙන් විමසන්නේ. හොඳයි. අපිට පිළිතුරු හතරක් ලබා දෙනවා. 9 16 25 36. හොඳයි. එතන මේ බැලූ බැල්මට අපිට පිළිතුරු ලබා ගැනීමට අපහසු දවුවනේ. එහෙනම් අපි මේ කියන පුනර්කරණය කරලා අපි බලමු අවසාන පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙනම් අපි මේ පුනර්කරණය ක්‍රියාත්මක වෙන්න කලින් අපිට ලබා දෙලා තියෙන විචල්‍යයන් තුනක්. එකක් ඔට් ටෝටල් කියන විචල්‍යය, අනිත් එක කරන්ට් ටෝටල් කියන විචල්‍යය, දෙවෙනි තුන්වෙනි විචල්‍යය තමයි කවුන්ට් කියන විචල්‍යය. එතන මේ විචල්‍යයන් තුනත් එක්ක තමයි මේ පුනර්කරණය සිදු වෙන්නේ. හොඳයි. අපි එහෙනම් යම් අපේ පළවෙනි වටේ. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්න කලින් මේ වලට අගයන් ටිකක් ලබා දීලා තියෙනවා. ඔට් ටෝටල් කියන විචල්‍යය අගය 0යි, කරන්ට් ඔට් කියන විචල්‍යය අගය 1යි, කවුන්ට් කියන විචල්‍යය අගය 0යි. හොඳයිද? එහෙනම් මේ පුනර්කරණය වෙන්න කලින් අපිට සිද්ධ වෙනවා අපිට ලබා දීලා තියෙන කොන්දේසිය සත්‍යද අසත්‍යද කියලා විමසා බලන්න. ඔව් බලන්න දැන් මොකක්ද අපේ කොන්දේසිය? while count කුඩා හෝ සමානයි 3ට. ඔව් එහෙනම් මේ count කියන විචල්‍යයත් එක්ක තමයි මේ පුනර්කරණය වීම සිදු වෙන්නේ. right. දැන් බලන්න count කියන විචල්‍යයගේ බිඳුවයි, බිඳුව කුඩා හෝ සමානයිද 3ට? ඔව් කියන්න බලන්න. බිඳුව කුඩා හෝ සමානයිද 3ට? ඔව් ඔබ හරි. ඔබේ පිළිතුර සත්‍යයි. ඒ කියන්නේ පුනර්කරණය මෙතනින් පල්හැට සිදු වෙනවා. එහෙනම් අපි යමු පළවෙනි වටේට. ඒ කියන්නේ පළවෙනි පුනර්කරණය. හරි. එහෙනම් ගියන් පස්සේ අපිට ලබා දීලා තියෙන පළවෙනි ප්‍රකාශනය. ඔට් ටෝටල් සමානයි ඔට් ටෝටල් ධන කරන්ට් ඔට්. ඒ කියන්නේ ඔට් ටෝටල් කියන විචල්‍යයේ අගයට මෙයා ලබා ගන්නවා ඔට් ටෝටල් කියන විචල්‍යයට එකතු කරලා කරන්ට් ඔට් කියන විචල්‍යයේ අගය. ඒ කියන්නේ බිඳුවට එකක්. එහෙනම් බිඳුවට එකක් එකතු වුණාම පිළිතුර එකයි. එහෙනම් ඔට් ටෝටල් වල අගය එකයි. ඊළඟ දෙවෙනි ප්‍රකාශනයේ කරන්ට් ඔට් සමානයි කරන්ට් ඔට් ධන 2. ඒ කියන්නේ කරන්ට් ඔට් වල අගයට දෙකක් එකතු කරනවා. එතකොට කරන්ට් ඔට් වල අගය දැන් එකයි. එකට දෙකක් එකතු වුණාම අපි දන්නවා පිළිතුර 3යි. ඊළඟ මෙයා තුන්වෙනි ප්‍රකාශනයට යනවා. කවුන්ට් කියන විචල්‍යය සමාන කරලා තියනවා කවුන්ට් ධන 1ට. එහෙනම් කවුන්ට් කියන විචල්‍යය අගය මේ ගැටලුවේ ආරම්භයේ පෙර බිඳුවයි. බිඳුවට එකක් එකතු කරනවා. එතකොට කවුන්ට් කියන විචල්‍යය අගය 1යි. එහෙනම් දවුවේ පළවෙනි වටේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව අපේ විචල්‍යයන් තුනේ අගයන් මෙලෙස වෙනස් වෙන. ඔට් ටෝටල් 1යි, කරන්ට් ඔට් 3යි, කවුන්ට් 1යි. රයිට්. මෙයා නැවත පුනර්කරණය වීම පටන් ගන්නවා. ඒ සමගම කන්ඩිෂන් එක චෙක් කරලා බලමු. මොකද කන්ඩිෂන් එක? කවුන්ට් කුඩා හෝ සමානයි 3ට. ඔව්. දැන් කවුන්ට් වල අගය කීයද?
ඔව් දැන් කවුන්ටලාගේ අපිට ලැබුණා එකක් විදියට එක කුඩා හෝ සමානයි තුනට. ඔව් එක කුඩා හෝ සමානයි තුනට. එහෙනම් මෙයා දෙවෙනි පුනර්කරණ වටය ආරම්භ කරනවා. මොකද්ද දෙවෙනි පුනර්කරණ වටයේදී වෙන්නේ? නැවත පළවෙනි ප්‍රකාශනය. ඔට් ටෝටල් සමානයි ඔට් ටෝටල් ධන කලන්ට් ඔට්. එහෙනම් දැන් ඔට් ටෝටල් වලගේ එකයි කලන්ට් ඔට් වලගේ තුනයි. එකට තුනක් එකතු කළාම පිළිතුර හතරයි. ඊළඟට මෙයා යනවා දෙවෙනි ප්‍රකාශනයේට. කලන්ට් ඔට් සමානයි කලන්ට් ඔට් ධන දෙක. ඒක කලන්ට් ඔට් වලගේ දැනට තුනයි. තුනට නැවත දෙකක් එකතු කරනවා. තුනයි දෙකයි පහයි. ඊළඟ තුන්වෙනි ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරනවා කවුන්ට් සමානයි කවුන්ට් ධන 1. කලින් කවුන්ටලාගේ 1යි නැවත 1ක් එකතු කරාම කවුන්ටලාගේ දැන් වෙනස් වෙනවා දරුවනේ 2ක් විදියට. හොඳයි. ඔන්න දෙවෙනි පුනර්කරණය අවසානයේ අපේ විචල්‍යයන් තුනේ අගයන් වෙනස් වෙන විදිය. හොඳයි. නැවත අපි මේ පුනර්කරණය කරමු. ඊට කලින් මෙයා නැවත අපි ලබා දීලා තියෙන කන්ඩිෂන් එක චෙක් කරමු. දැන් කවුන්ටලාගේ 2යි 2 කුඩා හෝ සමානයිද 3ට වඩා. ඔව් දෙක කුඩා හෝ සමානයි තුනට වඩා. එහෙමනම් මෙයා තුන්වෙනි පුනර්කරණය සිදු කරනවා. අද කියන ප්‍රකාශන තුන නැවත සිදු කරනවා. ඔට් ටෝටල් වලට එකතු කරනවා කලන්ට් ඔට්. ඒ කියන්නේ ඔට් ටෝටල් වලදී දැන් 9යි කලන්ට් ඔට් වලට එකතු කරනවා 2ක් 5යි 2යි 7යි කවුන්ට් වලට එකතු කරනවා 1ක් 2යි 1යි 3යි. ඔන්න තුන්වෙනි පුනර්කරණ වටේ අවසානයේදී අපේ විචල්‍යයන් තුනේ අගයන් තුන. රයිට්. අපි නැවත කොන්දේසියට යමු. නැවත පුනර්කරණය කරමු. කවුන් කියන විචල්‍ය දැන් 3යි. 3 කුඩා හෝ සමානයිද 3ට? ඔව් කියන දවසේ 3 කුඩා හෝ සමානයිද 3ට? ඔව් ඔබ හරි. 3 3ට වඩා කුඩා නෑ. නමුත් 3 3ට වඩා සමානයි. එහෙනම් මෙතන කොන්දේසිය තාමත් සත්‍ය මට්ටමේ පවතින. එහෙනම් මෙයා 4 වෙනි පුනර්කරණයක් සිදු කරනවා. අපි යමු 4 වෙනි පුනර්කරණයට. ගිහිල්ලා නැවත ආ ප්‍රකාශන 3 සිදු කරමු. එහෙනම් ඔට් ටෝටල් වලට කලන්ට් ඔට් එකතු කරනවා. දැන් ඔබට මේ රටාව පැහැදිලි ඇති. 9යි 7යි 16යි කලන්ට් ඔට් වලට නැවත දෙකක් එකතු වෙනවා. 7යි 2යි 9යි කවුන්ට් කියන විචල්‍යයට 4ක් එකතු වෙනවා. ඔන්න 7 වෙනි පුනර්කරණය අවසානයේදී අපේ විචල්‍යයන් තුනේ අගයන් වෙනස් වෙන ආකාරය. හොඳයි. දැන් අපි මේ නැවත පුනර්කරණය කරමු. නැවත කොන්දේසියට යනවා. කවුන්ට් කියන විචල්‍යයගේද 4යි 4 කුඩා හෝ සමානයිද 3ට? ඔබ දවන්නේ ඔබ හරි. 4 3ට වඩා කුඩා හෝ සමාන නැහැ. දැන් මේ කොන්දේසිය ෆෝල්ස් එහෙම නැත්නම් අසත්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතින් එහාට මෙම වයිල් ලූපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙය නවතිලා එන් වයිල් වෙනවා. ඊට පස්සේ අපිට අවසාන ප්‍රකාශනය මොකද්ද කියලා තියෙන්නේ අපේ ප්‍රතිදානය ප්‍රින්ට් කරන්න ඔට් ටෝටල් වලගේ. right. එහෙනම් දැන් මෙයා ප්‍රතිදානයට යනවා. ගිහිල්ලා ඔට් ටෝටල් කියන විචල්‍යයේ අගය මුද්‍රණය කරනවා. එහෙනම් ඔබට දැන් පහසුයි. ඔබට පේනවා ඇති ඔට් ටෝටල් කියන විචල්‍යයේ අගය කීයද 16ක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපේ නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2 ඔට් ටෝටල් සමානයි 16. හොඳයි දරුවනේ. මම හැමලම අද ඔබට කතා කරේ මෙම අපිට මේ පළවෙනි 11 ශ්‍රේණිය අපිට ලැබෙන පළවෙනි පාඩමේ බහුවාර ගැටලු කිහිපයක කොහොමද සාර්ථක මුහුණ දෙන්නේ කියලා. මම හිතනවා ඔබ මේ පාඩමේ යම්කිසි දැනුමක් ගන්න ඇති. ඔබ මේ නැවත පුනරීක්ෂණය කරන්න, ඔබේ ගුරුන් සමග සාකච්ඡා කරන්න, ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න මම හිතනවා ඔබට අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පුනරීක්ෂණ සාමාන්‍ය පෙළ විභාගයේ පවතින ගැටලු වලින් ඔබට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් වේවි. සහ මෙම වීඩියෝ ඊට උපකාරයක් වේවි කියලා. ඔබ සැම නැවත හමු වෙන අපේක්ෂාවෙන් අපි සමුගමු. හැමෝම පරිස්සමෙන් ජර්නල් වලට ඉන්න. ආයුබෝවන්.